අවුරුද්දේ යාළුවනේ අද මගේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනෙන්නේ බෙඩ් ජැකට් එකක් මහන විදිහ මේ තියෙන්නේ මම මහපු බෙඩ් ජැකට් එක ඉතින් අපි බලමු කොහොමද මේ බෙඩ් ජැකට් එක මහගන්නේ කියලා මම මේක අඟල් 36 පල්ල පොප්ලින් රෙද්දෙන් තමයි නිර්මාණය කරේ මීටර් 1.5ක් විතර මට ගියා 45 පල්ල රෙද්දෙන් නිර්මාණය කර ගන්නවා නම් උගලන්ට මීටර් कई काल पितर प्रमाणवत दी बल मुड़ीसाइन के मूल्यम अंदगी हतर कर इद्रिपेसिन ओपन वे इवेम योन रैली यदो बेड जगटे कोट अतन इतनी मेवीट मेषमेंट लिया उरहिस अंगल पहलवाय पापू अंगल हतलिया कतलिस पितर इवेम अतट अंगल दहाटक इवेम कर गैंबूर अंगल हया इवेम बेड जगटे के उस अपीट गाण पुला विसी देखा विसी तुनाक पितर इट पे योक के उस अंगल नाम विधि हट लाकुन कर गामु ओ मेषमेंट प्रमाण तपिट मेक कर गाण इथिन अपी बालमु कोहमद मेरे रेदे मेक निर्माण कर गाँ के मम ब्लोक कदाने रेदेमाय करला पेन्ना मूलिम पीट पस तमा मे निर्माण कर गाने उरहिस विधि हट කෙලින් රේඛාවක් ඇඳලා තියෙනවා රෙද්ද මුදුනේ අඟල් භාගයක් පහලින් අඟල් 15 දෙකෙන් බෙදුවාම 7.5ට මහන් වාසි අඟල් භාගයක් එකතු කරලා මම ලකුණු කරගන්නවා අඟල් 8ක් ඊට පස්සේ අඟලක් පහලින් මේ විදිහට උරහිස හැඩ කරලා ඇඳ ගන්නවා අඟල් 8 ඊට පස්සේ නැවතත් නැම්ම පැත්තෙනුත් ලකුණු කරලා අඟල් 8 උරහිස ලකුණු එච්ච පැත්තෙන් ලකුණු කරලා එතනින් ඉඳලා චුට්ටක් එහාට අත්කට නිර්මාණය කරන්න මම ඉරක් ඇඳ ගන්නවා ඊට පස්සේ අඟල් 8 එන ස්ථානයට සිරස් අතට මේ විදිහට අත්කට යා කර ගන්නවා ඊට පස්සේ අඟල් 12ක් විතර පහලින් අපිට පපුව මට්ටම ගන්න පුළුවන් අඟල් 23ක් පහලට මම ගන්නවා බෙඩ් ජැකට් එකේ කෙලවර පහල වාටිය එන स्थान मे विधिट विसी तुण विधिट लकन करगेन मम रेखाव एंदगी मट पुलवा अंगल कुल हकीन दुला हकीन वे पपु मेष मंट लकन करा पपु हतलिया विधिट मंगरंति एने हतलिया हतर एन बेदुहाम दहाई एने दहाट अंगल देखा तुकरला दुला हक विधिट अरगेन मम पपु मिम्म लकन करना मे पिट पस तमाय मम लकन कराने अंगल दुला हक मे विधिट लकन करगेन ඊට පස්සේ වාටිය එන මෙම්ම අඟල් 14ක් විදිහට තමයි මම ලකුණු කරන්නේ මොකද ගොඩක් ඉඩ තියෙන්න ඕන බබෙක් හම්බෙන්න ඉන්න කෙනෙකුට ඒ නිසා අඟල් 14ක් විදිහට අරගෙන මම 12 ලක්ෂය 14 ලක්ෂයත් යා කරලා මට පුළුවන් මේ විදිහට අංශය රේඛාව ඇඳ ගන්න ඊට පස්සේ අඟල් 1.5ක් පහලින් මේ විදිහට හැඩ කරලා මම ඇඳ ගන්නවා දැන් මම පිටුපස ගොඩක් දුරට නිර්මාණය කරලා ඉවරයි අත් කට ලකුණු කරන්න මුල්ලේ ඉඳලා එකමාරක් ලකුණු කරලා තමයි තියෙන්නේ ඊට පස්සේ කර තුනමාරක් ලකුණු කරලා මම ලකුණු කරගන්නව පහලට අඟල් එකමාරක් ඒ විදිහට කර හැඩ කරලා ඇඳ ගන්නවා දැන් මම පිටුපස ඇඳලා ඉවරයි අපිට කපන්න තමයි තියෙන්නේ අපි මේක मे विधिट कपा गण मेहूवासी तेक्म लकन कर्पींद मट मेके एंतपुर कपांगा पुड़वा मे विधिट पिट पसपि कपागत पे इद्री पस योक रैली पहाल कोटसाट हरमलैसी इत बल मम्मी योक तमाइ लकन कराने अंगल एक्क कोटास देखा තමයි මම බලවාටිය පැත්ත නැම්ම පැත්තට වඩා අඟල් එකමාරක් වැඩිපුර හිටින්න තමයි ගන්නේ යෝක් එකේ අඟල් 9ක් තමයි උසෙන්න ඕන මම අඟල් 10මාරක් විතර ඉඩ හිටින විදිහට පහලට ලකුණු කරනවා ඉදිරිපසින් කියන්නේ 10ක් ස්ථානයේ මම වාසි අඟල් භාගයක් විතර හිටින්න ඊට පස්සේ බලන්න මම තියාගෙන තියෙන විදිහ මේ විදිහට තියාගෙන ඒ 10මාර ලක්ෂයේ ඉඳලා අත් කටට හැඩ වෙන විදිහට නමාගෙන රේඛාවකින් අපිට යෝක් එක එන විදිහ මේ නැම්ම රේඛාව අපිට ගන්න පුළුවන් යෝක් එක එන රේඛාව විදිහට මේ විදිහට අපි ඇඳගෙන ඊට පස්සේ අපිට තියෙන්නේ මේ විදිහට දිග හැරලා නැවත පිටුපස
අපි කපාගත් කොටස ගානටම ඉදිරිපස එන විදිහට කපා ගන්න. දැන් අපිට පුළුවන් ඉදිරිපස නැවත නිර්මාණය කරගන්න නැම්ම එන රේඛාව දිගේ ඒ කියන්නේ ඉදිරිපස මැද ලකුණු කරගෙන අපිට පුළුවන් කර ගැඹුර ලකුණු කරන්න. අඟල් 6ක් මම පහලට ලකුණු කරා. ඊට පස්සේ කර පළල අඟල් 3ම ආරත් ලකුණු කරා. ලකුණු කරලා මේ විදිහට හතරස් විදිහට කර අපිට ඇඳ ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති කරක් මේකෙදි යොදා ගන්න. ඊට පස්සේ මේ විදිහට තමයි දිස් වෙන්නේ. අත් කට අපි පිටුපස ගත්ත ප්‍රමාණයට වැඩිය අඟල් භාගයක් විතර අඩු කරලා ලකුණු කරන්න. කියන්නේ අඟල් 7මාරක් විදිහට එන්න. ඊට පස්සේ මට තියෙන්නේ පහලින් මැහුම් වාසි එකතු කරලා අනිත් ස්ථාන මේ විදිහට කපාගෙන යන්න. කර ඒ තරම් ගැඹුර නැති හින්දා මම ඒ ගානටම කපන් යනවා. මෙතන මම මැහුම් වාසි තිබ්බා අත් කටේ. ඉතින් දැන් මේ විදිහට තමයි ඉදිරිපස්සේ ඕක එක අපිට නිර්මාණය වෙන්නේ. පුංචි මල් වැටිච්ච printed වගේ රෙද්දක් ගන්නවා නම් මේ යෝක් එක plain උනත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ওই යෝක් එකත් රැලි එන පහල කොටසත් අතරට රේන්දයක් යොදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඉදිරිපස්සේ යෝක් එක අපි කපාගෙන තියෙන්නේ. ඉතින් පහල කොටස කපා ගන්න විදිය බලන්න. මම එලාගෙන තියෙන විදිය බලන්න රෙද්ද ඉදිරිපසට බලවාටි එන විදිහට තමයි කොටස් දෙකක් පහලින් එන විදිහට තියාගෙන තියෙනවා බලන්න. රෙද්ද මේ විදිහට තියාගෙන පහලට අඟල් 1මාරක් විතර තියලා තියෙනවා වැඩිපුර. ඇත්තටම බබේ කම්බින් ඉන්න කෙනෙකුට ඉදිරිපස ඒ විදිහට වැඩිපුර තියන්න ඕන. අඟල් 3මාරක් තියලා තියෙනවා බලවාටිය පැත්තෙන් වැඩිපුර නැම්මට වැඩිය. ඒ විදිහට තියන්නේ ඉදිරිපසට රැලි එන හින්දා ඉදිරිපසට අපි යෝක් එක පහලින් බස්ට් පොයින්ට් වලට උඩින් රැලි එන විදිහට නිර්මාණය කරන්න හින්දා ඊට පස්සේ අපි මේ පහල මේ විදිහට හැඩ කරලා කපා ගන්නවා. කපාගෙන බලන්න අයිනේ මම මේ නැම්ම රෙද්දේ නැම්ම තියෙන ධාරේ කෙලින්ම කපාගෙන යනවා. ඉතින් ඔයාලට මේක අවශ්‍ය නම් පිටුපස අංශය කපපු රෙද්දේ ගානටම කපන්න උනත් පුළුවන්. ඊට පස්සේ මේ විදිහට අපි ලකුණු කරගන්නවා යෝක් එක එන ස්ථාන. බලන්න ඉදිරිපස යෝක් එක ඉවර වෙන තැන ඉඳලා කෙලින් රේඛාවක් තමයි මම ඇඳගන්නේ ඉදිරිපසටත් අංශයටත්. ඒ විදිහටම මායිම් වෙන තැන ඉඳලා කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා. ඒ කෙලින් රේඛාව මායිම් වෙන තැනට තමයි මේ විදිහට අපි රූලෙන් අපිට පුළුවන් රැලි එන රේඛාව ලකුණු කරගන්න. බලන්න හොඳට ඕගොල්ලෝ බලාගත්තොත් මේක තේරුම් ගන්න පුළුවන්. රැලි එන විදිහට රෙද්ද වැඩිපුර ගන්න විදිහ තමයි මේ පෙන්වුවේ. ඊට පස්සේ අඟල් භාගයක් හරි අඟලක් හරි වැඩිපුර තියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය විදිහට වාටියෙන් වැඩි වුණොත් අඟල් භාගයක් විතර කපා ගන්න පුළුවන්. බය නැතුව රැලි කරන්න පුළුවන්. මම අඟල් භාගයයි තියලා තියෙන්නේ. ඒ තියපු ප්‍රමාණයෙන් අපිට පුළුවන් මේ විදිහට අංශයත් ඒ රේඛාව අත් කටේ රේඛාවට සමාන්තරව ලකුණු කරගන්න. බලන්න අංශය ගත්ත මෙෂර්මන්ට් එක දෙකෙම එකම විදිහට පිටුපස හා ඉදිරිපස කපා ගන්න ඕන. නැත්තම් පිටුපස අංශයේ ගානටම කපා ගත්තත් කමක් නැහැ. රැලි පොඩ්ඩක් අඩු වේවි. ඒ වුණත් ඒ ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත්. පපුව 45ක කෙනෙකුට වුණත් මේක අඳින්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපි රැලි එන කොටස කපා ගන්න. බලන්න මම ඔයාලට තියලා පෙන්නන්න. මේ විදිහට තමයි යෝක් එකට අපි රැලි තියන්නේ. මේ විදිහට මම මේ කොටස් දෙකම එකට තමයි තියලා තියෙන්නේ. මහානකොට අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මේ විදිහට රැලි පොඩියට රැලි ටිකක් තියෙනවා. ඔගොල්ලෝ දන්නවා බස්ට් පොයින්ට් අතර දුර අඟල් 8ක් විතර වෙයි. ඒ ස්ථානයට
किट्टुवेन्न देपैत्तट हिटियेन अंगल अंगल वगे रैली करगन्न ओमनाय मे विदिहट तमाई बेड जैकेट एक साकस गन्ने मे विदिहट सेट कराट पास्से इदिरिपास अत्कट वैडिपुर अपि कपपु प्रमाणय नैवत कपला अयिन करला दान्न पुलुवन एक पारम रेड देख अपन निसा अपिट मे विदिहट हदागन्न सिद्ध वेनवा ब्लॉक එකක් හදනවා වගේ නෙමෙයිනේ රෙද්දම කපනකොට. ඉතින් මේ විදිහට සෙට් කරලා ගන්නට අපිට පුළුවන්. බලන්න පහලින් එන විදිය. අපිට පුළුවන් අංශෙන් චුට්ටක් කපලා අයින් කරලා දාන්න. අත්කට ඉතින් අවශ්‍ය නම් අත්කට මීට වැඩිපුර අඟලක් විතර පහත් උනත් කමක් නැහැ පොඩක් බුරුලට පහසුවට තියෙන්න ඕනේ හින්දා ඉත මේ ආකාරයෙන් තමයි අපි බෙඩ් ජැකට් එක කපා ගන්නෙ දැන් තියෙන්නේ අපිට අත නිර්මාණය කරගන්න අත කපා ගන්නත් ඒ වගේම පේෂින් කපා ගන්නත් ඉතින් අපි අත තමයි නිර්මාණය කරගන්නේ අඟල් 6ක් විතර වගේ අත උසට ගන්න පුළුවන් පොඩි අතක් තමයි මම මේකට යොදා ගන්නේ ඒ වගේම අත මුදුනට රැලි පොඩ්ඩක් එනේ හින්දා අඟල් 18 දෙකට බෙදුවාම අඟල් 9ක් එන්නේ ඊට වැඩිය අඟල අඟල වගේ වැඩිපුර හිටින විදිහට මම මේක නිර්මාණය කරගන්නවා අඟල් 10 වගේ කෙළවරට එන විදිහට ගන්න පුළුවන් सामान्य अतक निर्माण करगाने विधिम दहाय अरगेन इट पासे अंगल पहाक बेदन तेनीन देपैत्तट उड़ अंगल बागे कुत एतुलट अंगल बागे कुत तियल तमाई अत निर्माण करे इतिन पुंची अतक तमाई युदागाने पहलिंग मम हेड करेन है अत पहासु एन्नु वमनानी सा केलिम्म एन विधियत तमाई अरगेन तियेन्ने ए विधियत ඉහලට පොඩක් කට් මාක් එකක් දාලා රැලි එන විදිය මේ විදියට තමයි එන්නේ කරට මේ විදියට පේසින් කපා ගන්න හතරස් විදිහට ඉදිරිපසටත් පිටුපසට මේ විදිහට අඟල් දෙකක් විතර වගේ තියලා හැම තැනින්ම අපිට ලකුණු කරගන්න පුළුවන් නොදන්නා ඉන්නවනම් බලා ගන්න මේ විදිහට තමයි අපි කරට පේෂින් කපා ගන්න මේ පිටුපසට මේ ආකාරයෙන් කපා ගත්තට පස්සේ ඇත්තටම අපි කපන කොටස්ටික කරලා ඉවරයි දැන් අපිට තියෙන්නේ මහ ගන්න බලමු අපි කොහොමද මහ ගන්න කියලා ඉතින් කපලා ඉවරුනහම මේ විදිහට තමයි පේෂින් ටික සෙට් වෙන්න ඕමන බලන්න මුලින්ම කරන්නේ इदिरिपास पेशेन एक तियागान हेटी बालान होंद पीटट पेशेन एके होंद पीट हीटीने विदी हेट तियाला एतुलेट मामन अमल तियानो इदिरिपास बोत्तां कास संदह දැන් බලන්න කර වටේ හතරැස්ස මම මහලා ඉවර වෙලා මේ වගේ කට් මාක් එකක් යොදනවා හතරැස් කරක ඒ විදිහට තමයි අපි යොදාගන්නේ දශමයක් විතර වගේ ඉඩ තියෙන විදිහට කට් මාක් එක යොදාගෙන ඊට පස්සේ ඇතුළට නවලා මේ විදිහට නවලා පුළුවන් අවුට්ලයින් එකක් ගහගන්න අවුට්ලයින් එකක් ගහගෙන ඉවරලා මේ විදිහට නවලා අපිට අතේ මහ ගන්න පුළුවන් එහෙම නැත්නම් මැෂින් එකේ වුණත් මහ ගන්න පුළුවන් ඔය ආකාරයෙන් තමයි මහල ඉවරුනහම ඉදිරිපස්සේ ඕකකේ කර දිස් වෙන්නේ ඊට පස්සේ කරන්න තියෙන්නේ යෝක් එකට පහලින් ඇලෙන කොටස රැලි කරගන්න එක
මේ විදිහට හදාගෙන අපි පින් ගහගෙන මේක අතේ හරි මැෂින් එකේ හරි මහ ගන්න තමයි උවමනා. ඊට පස්සේ පහලින් රැලි එන කොටසේ රැලි කර ගන්න උවමනයි. පොඩක් මැදින් තමයි අපි රැලි කරගන්නේ. මේ විදිහට රැලි කරගෙන බලන්න. මේ විදිහට යෝක් එකට තියලා පින් කරගන්නවා. ඉතින් මෙතෙන්ට රේන්දයක් හරි යොදනවා නම් රැලි කොටසට නෙමෙයි යෝක් එකට තමයි මුලින්ම තියාගන්න ඕන. තියලා වැරලා මැහුමක් ගහලා උගලන් පුළුවන් ඒකට උඩින් රැලි එන කොටස අල්ලන් යන්න. නැත්නම් පයිපින් එකක් උනත් උගලන්ට මෙතෙන්ට යොදා ගන්න පුළුවන්. මේ විදිහට තමයි මහල ඉවරුනහම තියෙන්නේ. ඉදිරිපසට රැලි ටිකක් එන විදිහ බලන්න. දෙපැත්තට තමයි රැලි අපි පොඩ්ඩක් බස් පොයින්ට් වලට උඩට එන විදිහට තමයි යොදාගන්නේ. ඉතින් ඊට පස්සේ තමයි මම මේ පිටුපසට සම්බන්ධ කරන්නේ ඉදිරිපස. එතකොට බලන්න මම පිටුපස පේෂන් එක අල්ලන විදිහ නොදන්න අය බලා ගන්න. මේ විදිහට උරහිසත් එක්කම පේෂන් එකත් අල්ලන් යන විදිහට අල්ලන්න උවමනයි. මේ විදිහට නවලා අල්ලගත්තාම ලේසි. ඊට පස්සේ කරවටේටත් එක්කම එක මැහුමෙන් මහන් යන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ කට් මාක් යොදලා උඩින් අවුට්ලයින් එකක් ගහන්න ඕන. පේෂන් එක පැත්තට විතරක් වදින්න මේ විදිහට. අපිට පුළුවන් මේ විදිහට නවලා පින් කරගෙන මහගෙන යන්න. මේ කත්තේ මහනවා නම් වඩා සුදුසුයි. මැෂින් එක උනත් වරදක් නැහැ. ඉතින් මේ විදිහට මහගත්තට පස්සේ අපිට තියෙන්නේ අත් දෙක අල්ලගන්න. අත් දෙකෙත් මේ විදිහට අතේ වාටිය මහගෙන අපිට පුළුවන් අර කට් මාක් එක දාපු ස්ථානය උරහිසට සෙට් කරලා අල්ලන් යන්න. ඉතින් ඒ විදිහට මැහුවට පස්සේ දෙපැත්ත මහල වාටිය මහන්න තමයි තියෙන්නේ. මේ මහල ඉවරුනාට පස්සේ බෙඩ් ජැකට් එක පේන විදිය. ඉතින් වෙනද වගේම ඔයාලගෙන් ඉල්ලා හිටිනවා තාමත් මගේ channel එක subscribe කළ නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් press කරන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න කියලා යාළුවන්ටත් බලන්න. ගොඩාක් ඉස්තුතියි ඔයාලට. සුබ දවසක්.